ලදසනින් එසනින් උණුසුම් පුවත් ඔබ වෙත සමීප කරන අපගේ YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගනු ලබනවා. මෙන්න අපට දැන් වාර්තා වූ තවත් උණුසුම් පුවතක්. ශ්‍රී ලංකාවේ ඉදිකිරීමට නියමිත මහා පරිමාණ තෙල් පිරිපහදුවේ ටෙන්ඩරය අමරිකානු ඉදිකිරීම් ආයතන වෙත ලබා දෙන ලෙස බලපෑම් කිරීමට අමරිකන් තානාපතිවරිය පසුගියදා බලශක්ති අමාත්‍ය උදේ ගම්මන්පිල මහතා හමු වී ඇත. දැනට ශ්‍රී ලංකාවේ සාර්ථක ලෙස ක්‍රියාත්මක වන්නේ 1969 දී ක්‍රියාත්මක කරන ලද තෙල් පිරිපහදු පමණි. නව පිරිපහදුවක් ඉදිකිරීමට ලක්රජය 1983 දී අසාර්ථක උත්සාහයක යෙදිනි. දැනට පවතින තෙල් පිරිපහදුව දිනකට අමු තෙල් බැරල් 38000ක් පිරිපහදු කරන අතර එම ප්‍රමාණය දිනකට තෙල් බැරල් 45000ක් දක්වා ඉහළ නැන්වීමට කටයුතු යොදාගෙන තිබේ. ඊට අමතරව දිනකට තෙල් අමු තෙල් බැරල් ලක්ෂයක් පිරිපහදු කළ හැකි නව යන්ත්‍රාගාරයක් ඉදිකිරීමට රජය කටයුතු යොදා ඇත. මෙහි සම්පූර්ණ පිරිවැය ඇමරිකන් ඩොලර් බිලියන 3ක් හෙවත් රුපියල් කෝටි 60000කි. ඒ අනුව එය මෙරට ඉතිහාසයේ වැඩිම මුදලක් ආයෝජනය කරන ඉදිකිරීම වනු ඇත. මීට කලින් හම්බන්තොට වරාය ඉදිකිරීමට ඩොලර් බිලියන 1.350ක් බැය වූ අතර නරොච්චෝලේ බලාගාරය සඳහා ඩොලර් මිලියන 900ක් වැය විය. ඉදිකිරීමට යෝජිත නව පිරිපහදුව BOT පදනම යටතේ ක්‍රියාත්මක කෙරෙනු ඇත. නව පිරිපහදුව ක්‍රියාත්මක වීමෙන් පසු ශ්‍රී ලංකාවට වාර්ෂිකව ඩොලර් මිලියන 300ක් ඉතිරි වනු ඇත. මෙවැනි උණුසුම් පුවත් ලද සැනින් එසනින් දැන ගැනීමට අපගේ YouTube නාලිකාව subscribe කොට සීනුව බොත්තම ක්‍රියාත්මක කරන්න.